මේ අල්ලන්න එපා යන අඟිට මේ ගහන්න බැහැ අල්ල ගත්තාම කියලා ඉතින් එයාලා ආවට අල්ලන්න පටන් ගත්තා ඊට පස්සේ ගැහුවා ඉතින් TikTok platform එක ගැන මොකද හිතන්නේ ඒවා ඉන්නා වෙන TikTok කිව්වාම එනවා තේරෙනවා නේද හස නැති වෙනවා වගේ එකක් දැනුණා TikTok කරන එක නවත්තලා වීඩියෝස් ටික අයින් කළා account එක private දාලා මම shape එක අයින් වෙලා ගියා එක පාට මට මේ මොකද්ද වෙන්නේ මට දැන් එක පාට මේවා Facebook වල එහෙම යද්දි මට තේර يعني හිතාගන්න බෑ මට මේ මොකද්ද වෙන්නේ මට කොහොමද මම මේක මැනේජ් කරගන්න ඕනේ ඇයි මට මේ කට්ටිය call කරන මට එක පාට music videos වලට කතා කරනවා ඔය එන්න කියලා කියනවා මට තේරුම් ගන්න බෑ ඇයි මං මේවට යනවද මම දන්න හැමදේම තියෙන ටික කාලයයි කියලා සහ මේ හැමදේම අපි ළඟට ඇවිල්ලා ඉක්මනින්ම යනවා කියන එක මම දන්නවා ඉතින් මට තියෙන ප්‍රසිද්ධියක් නම් සමහරක් විට නාට්‍ය ඉවරෙද්දී මම නැති වෙන්න පුළුවන් ඉතින් මට ජනප්‍රියත්වයක් තියෙනවා නම් ඒක ටික කාලයක් රැඳිලා තියෙන්න පුළුවන් හැබැයි ඒකත් తాවකාලික වෙන්න පුළුවන් බුදුදහමට අනුව මම බුද්ධ ධර්මයේ කෙනෙක් නෙමෙයි හැමදේම අනිත්‍යයි తాවකාලිකයි. නැහැ එහෙම මහානදම් පුරන්න තරම් සංවර බවක් මට නැහැ. මම හරි දඟ කැරක්ටර් එකක්. එතකොට දැන් ඔබ පිළිගන්නවද මේ ඔය කාන්තාවන්ට අධ්‍යක්ෂකවරුන් හෝ නිෂ්පාදකවරුන් හෝ මේ වැඩවලට කතා කරද්දී අයිතු යෝජනාවලට කතා කරනවා එහෙම නැත්නම් වෙන වෙන බලාපොරොත්තු තියාගෙන කතා කරනවා. ඒ දේවල් ඔයාලට ලැබිලා තියෙනවද කවදා හරි? එහෙම නැත්නම් ආයේ එහෙම එකක් තියෙනවද මේ ෆීල්ඩ් එකේ? ඩ්‍රාම එක කරගෙන යනකොට අමතක නොවන සිද්ධි වෙන්නේ නැතිනේ. ඔව්. ගොඩක් වෙන්නේ නැති. ඒකෙන් අමතක නොවෙනම සිද්ධිය මොකක්ද? සුරංගයිට ඉඳලෙන් ගහපු එක. දැන් පොඩි කියන චරිතය මාලන්ට ඇත්තටම ආදරෙයිද? ඒක දැනි සද්දමම තමයි. සද්දමම තමයි. නරකම්කාරය ඩ්‍රාම එකේ අවසානයේ මොන වගේ වෙයිද? ඉක්මනින් ඉවර වෙයි. ඉක්මනින් ඉවර වෙයි. අයිබෝන් අශාන් ඔන්ලයින් බලන හැම කෙනෙක්ටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් ඔන්න ඔගොල්ලන් මගෙන් ඉල්ලලා තිබුණු සුවිශේෂී වීඩියෝ එකක් සහ සුවිශේෂී කෙනෙක් ඒ වගේම මේ දවස්වල ටිකක් කතා බහට ලක් වෙච්ච කෙනෙක් ඒ වගේම මෙයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා සහ දැන් එකක් කියන්න ඕනේ දැන් මේ දිනවල මේ තියෙන ප්‍රසිද්ධියත් එක්ක මේ දිනවල මෙයාව ගොඩක් කට්ටිය හොයනවා කතා වෙනවා ඒකත් එක්කම ඊටත් කලින් ඉඳන් දැන් මම මෙයාව ගෙන්නන්න කතා කරා ප්‍රෝග්‍රෑම් එකට හැබැයි ඉතින් ආවේ නැහැ ටිකක් දුර වැඩි ඉන්නේ නුවරණ ඉන්නේ හැබැයි මම බොහොම අමාරුවෙන් කතා කරගෙන ඔන්න ගෙන්න ගත්තා ඔයගලන් ඉල්ලලා තිබ්බ විදියට ඉතින් සාමාන්‍ය ලංකාවේ කලාව ගැන අපි නිරන්තරයෙන් වැඩසටහන් කරනවා ලංකාවේ කලා ශාස්ත්‍රය යන්නේ කොයි පැත්තටද සහ ලංකාවේ මේ තියෙන තත්ත්වෙත් එක්ක කලාකරුවෙක්ට තමන්ගේ කලා නිර්මාණයක් හරියට කරගන්න පුළුවන්ද කියන කාරණාව ගැන. ඉතින් ඒත් එක්ක ඒ විදිහටම යන ප්‍රෝග්‍රෑම් එකක තවත් එක සෙග්මන්ට් එකක් ඉදිරියට මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. අපි ප්‍රෝග්‍රෑම් එකට පිළිගන්නවා නිම්මි මනෝහරි. I want නිම්මි. දැන් මම ඔයාලට කියන්න ඕනේ පොඩි දුව කියලාද නැත්නම් මොකද්ද කියන්න ඕනේ? අයියට ඉස්සර ඉඳන් කතා කරන්න කොහොමද? ඉස්සර ඉඳන් කතා කරන විදිහම කතා කරන්නන්නේ. ඒක මට පහසු වෙන්නේ. ඉතින් අද ඔන්න නිම්මි අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඉන්නවා. Thank you ආවට ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් අපිට දැන් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හරිද? අපි මුලින්ම මෙතනින් පටන් ගමු. දැන් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන ඔයා කොහෙද එතකොට ඔයාව නාඩගම්කාරයෝ කියන ඩ්‍රාම එකෙන් අපි ඔයාව ලංකාවක් දැනගත්ත ලංකාවක් ඔයාට ආදරය කරන්න ගත්ත ඊට කලින් ඔයා මොන හරි කලා නිර්මාණවල ඉඳලා තියෙනවද එහෙම නැත්නම් ඔයා කලාවට සම්බන්ධයිද එහෙම නැත්නම් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි චුට්ටක් කියමු කවුද අයියේ මම නුවර එතකොට මට කලා පසුබිමක් නැහැ එතකොට මට ඉන්නේ ගෙදර අම්මයි තාත්තයි මල්ලි මමයි මම රැකියාව කරේ ටුවරිසම් ෆීල්ඩ් එකේ. ඉතින් මේ දවස්වල කොරෝනා වසංගතයත් එක්ක මම ගෙදරට වෙලා ඉඳි තමයි නාඩගම්කාරයෝ හම්බ වෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඉතින් නාඩගම්කාරයෙක් සම්බන්ධ වෙලා ඉතින් වැඩ කටයුතු කරගෙන යනවා. යනවා. දැන් ඇත්තටම කටහඬ ඔය වගේම අහිංසකයිද නැත්නම් ඔය වගේ හිමීටද එන්නේ? නැත්නම් හයියෙන් ඇහෙනවද? මොකද්ද මේ ඇහෙනව මදි වගේ මුට්ටක් අයිය කතා කරමු හරිද? හරි. දැන් මට කියන්න වෙන මේ දැන් එතකොට කලාව කියන දේ ඇඟේ තියෙන්න ඕනේ කලාකාරයෙක්ට තමන්ගේ කලා නිර්මාණයක් සාර්ථක කරගන්න එක නළුවෙක්ට වේවා ගායකයෙක්ට වේවා ඕනම කෙනෙක්ට. ඔයාගේ ඇතුලේ දක්ෂතාවයක් තියෙනවා කියලා කවුද ඉස්සෙල්ලාම අඳුරගත්තේ? මෙහෙමයි අයියේ මම අදටත් විශ්වාස කරන්නේ මට ලොකුවට රංගන හැකියාවක් තියෙනවා කියලා.
මම ඉස්කෝලේ යන කාලෙ ඉඳන්ම මම කරේ නර්තන විෂය. ඒතකොට මම රංගනයට ආරාධනය ලැබෙද්දිත් මම ඒක ප්‍රතික්ෂේප කරන දෙපාරක් තුන් පාරක්ම. එතකොට මට රංගනයට යන්න කියලා බල කරන අපේ අම්මා මට කලිනුත් ආරාධනා ලැබෙද්දි මම ඒව ප්‍රතික්ෂේප කරනවා. මොකද මට ලංකාවේ ජනප්‍රියම නාට්‍ය කිහිපයකින්ම ආරාධනා ලැබෙනවා. ඒව ප්‍රතික්ෂේප කිරීමත් එක්ක මේකත් හම්බ වෙද්දි මේ අපේ අම්මා මගෙත් එක තරහ වෙන්න ගන්නවා. මේ යන්න හැ කියලා මේක දරුණටම තරහ වෙනවා. මම කියන්නේ දකිද්දි ගස්සන්න ගන්නවා, පද්දන්න ගන්නවා, මේ වැඩිපුර මේ මේක දරුණුවටම තරහ වෙන්න ගන්නවා. ඒකත් එක්ක මේ يعني ගෙදර ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඔව් එහෙම වෙනවා. ඒකත් එක්ක තමයි මේ මට මේ මේකට යන්නම සිද්ධ වෙනවා. ඒක අම්මා ඊට පස්සේ පළවෙනි රූගත කිරීම එක සහභාගී වෙනවා. එතකොට මට විශේෂයෙන් කියන්න ඕනේ චාමරයි අපේ නිෂ්පාදකතුමා කියනවා මේ පළවෙනි දවසේ ඇවිල්ලා බලන්න සෙට් නැත්තම් ඔයා මේකේ නවතින්න කියලා. නඩගම්කාරයෝ නිෂ්පාදකතුමා. ඔව් නිෂ්පාදකතුමා අපි චාමරය කතා කරලා කියනවා ඇවිල්ලා බලන්න නංගි ඔයාට එහෙම සෙට් වෙන්නේ නැත්තම් ඔයා නවතින්න. මම අයියට පැහැදිලි කරලා කියනවා අයි මම රඟපාලා නැහැ, මට මේ මුහුරු නැහැ, මට බයයි කියලා මං එහෙම කියනවා. ඉතින් අයියා අයියා ඊළඟට තේරුම් අරන් අර විදිහට කියනවා. ඊට පස්සේ හැබැයි ඉතින් පළවෙනි දවසේ යනවා. දැන්නම් අද වුණොත් මම නඩගම්කාරයෙකුට යනවා. පළවෙනි දවසේ ගියා තාමත් යනවා. තාමත් යනවා. ඔව් සාමාන්‍යයෙන් ලංකාවේ වේවා ජාත්‍යන්තර වශයෙන් වේවා මිනිසුන්ගේ ආදරය දිනා ගන්නවා, මිනිසුන්ගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්නවා කියන්නේ හරි හරි අමුතු විදිහ දෙයක් ඒක. ඒක යම් තාක් දුරට මටත් දැනලා තියෙනවා සමහර අවස්ථාවල. ඉතින් ඒත් එක්කම අපිට ජීවිතේට විවිධ විදිහේ මන්මාවත් විවෘත වෙනවා. අපි ඔබ රංගනයට එනවා නම් අපිට විවිධ විදිහේ මියුසික් වීඩියෝ වලට ආරාධනා කරනවා, ෆිල්ම්ස් වලට ආරාධනා කරනවා. එතකොට දැන් මේ එන හැම එකක්ම හැම එකකටම දායක වීමේ කෙනෙක් දෝයා මුදල් බලාපොරොත්තු වෙයි නැත්නම් ඔයා තෝර බේරගෙනද යම් දේවල් වලට යන්නේ? එහෙම මුදල් බලාපොරොත්තුෙම වැඩ කරනවා කියලා එකක් නැහැ අයියේ. නමුත් පොඩි තෝරා බේරා ගැනීමක් කියනවා කියන්නේ ගුණාත්මකභාවය කියන එක චුට්ටක් මම බලනවා. එතකොට නිර්මාණයක තියෙන අර නිර්මාණශීලීත්වය කියන එකට මම හරි ආසයි. ඉතින් ඒ නිර්මාණයට තියෙන ආදරය, කෑදරකම නිසාම නිර්මාණයට සහභාගී වෙන්න තියෙන නම් මම ඒකට මුදල් බලපා කියන්නේ මුදල් මතම යැපෙන්නේ නැහැ. යැපෙන්නේ නැහැ. මම ඒකට ලෝභයි. මේ මේ අපි දැන් ඩ්‍රාමා එකේ නම් දකින්නේ දඟලලා ගල්ලා පොඩක් එහෙම චරිතයක්. මේ බලනකොට හරි අහිංසක ළමෙක් නේද? බලන්නකෝ මටවත් ඇහෙන්නේ අපි කතා කරනවා. මම හරි අහිංසකයි අයියේ. ඒක තමයි මට තේරෙනවා. හරි ඒ ඔයාගේ අහිංසකකම නිසාම නිම්මී ඔයාට ෆිල් කිචන් එකෙන් gift එකක් කියලා තියෙනවා. හරිද? ඔයාගේ අහිංසකකම වෙනුවෙන්. දැන් අපි දැන් මේ වෙනකොට ඉන්නේ grill kitchen restaurant එකේ. මේක අඩියේ 3 කිලෝ 1යි චිකන් බාබකිව් රොටි එකක් නෙමෙයි. හරිද? අහහහ. මෙන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන් grill kitchen එකට ආවොත් එහෙම මෙන්න මේ රොටිය ඔයගලන්ට ගන්න පුළුවන්. ලංකාවේ වෙන කොහෙවත් නැහැ මේක. හරිද? අහහ. දැන් මේක මෙහෙමයි. දැන් මේක සෙල්ලම් නැහැ. අඩියේ 3ක් තියෙනවා, කිලෝ 1ක් තියෙනවා. හරිද? ඔයගේ ඇඟ දැක්කහම මට කියන්න පුළුවන් මේක කන්න පුළුවන් කියලා. අපි නම ඔව්. දැන් අයියා ඇත්තරම කියන්නම මේම සීරියස් කතාවක් ගන්න. හරි හරි. මාව ටීවී එකෙන් දකින ඇඟද මට මේ ඇත්තටම තියෙන්නේ. ඉතරිරක් පොඩි වගේ නේ. ආ ඒකනේ. හිත හැදුනා නේද? රයිට්. හරි එහෙනම් අපි දැන් රොටිය විවෘත කරගෙන මේක කපාගෙන කොටාගෙන කමු. ඊට පස්සේ අපිට මයිලෝ ඩයිනෝසර් දෙකක් තියෙනවා. මගේ එක මම ගන්න කවන්නෑ. කවන්නෑ ඒ ගන්න. මේ පැත්තෙන් තියාගත්තා. අපි වැඩේ යන ගමන් කකා කතා කරමු. ඒ වගේම ඕගලන්ට දැන් අපි කන ගමන් ඕගලන් නිකන් බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් මට හිතෙන ඒ නිසා නිම්මිත් ඇවිල්ලා ඉන්න හින්දා ෆ්‍රී ගිව්අවේස් 3ක් දෙන්න. හරිද? ඕගලන්ට කරන්න තියෙන පොඩි වැඩක්. ඒ මොකක්ද කොහොමද මේ මේක සාමාන්‍යයෙන් රුපියල් 2000ක් වෙන ඕගලන්ට grill kitchen එකෙන් ඇවිල්ලා ගත්තොත් හැබැයි ෆ්‍රී ගිව්අවේස් 3ක් තියෙනවා. ෆ්‍රී කොහොමද මේක ගන්න කියලා මම විස්තරය කියනවා වීඩියෝ එක දිගටම බලුවොත්. එහෙනම් අපි මේක පොඩ්ඩක් බලමු නේ ලෙහාගෙන කරගෙන. එහෙනම් ඔයා බලන්න. ඔයාට හම්බෙච්ච gift එකනේ මම බලලා හරියන්නේ නැහැ. මේක කන්න පුළුවන් නේද? එතන අපි බලමු කන්න පුළුවන්ද කොහොමද කියලා. මීට කලින් ඇත්තට මම නම් කාලා නැහැ මේ අපේ කලින් අපි ප්‍රෝග්‍රෑම් එකදී අඩියයි කිලෝයි සබ් එක කෑවා. ඒක නම් මරු. මේකත් එහෙම ඇති නේද ඉතන. බරයි ඒක. සපෝට් එකක් දෙන්න. දෙවියෝනේ. ඔව්.
ඉතින් නිකන් බැලු බැලමන තීස් කැල්ලක් වගේ නේ. බලයි හොඳ. ඔය දැන් කිලෝ එකක් තියෙනවනේ. මේ ඉහා ගන්න ඉන්නේ. අපි ඔන්න මේක කන්නේ කොහමද? මෙන්න තියෙනවා අඩි 3යි කිලෝ 1යි බාවගේ රොටිය මේක දැක්කම මට හිතා ගන්න බෑ කන්නේ කොතනින්ද කොහොමද පටන් ගන්න කියලා. දැන් ඔයාලට සම්පූර්ණ එකක් කන්න වෙනවා නම් ඉතින් ඒක තමයි අපේ විදිය හැටි. කමු නේද එහෙනම්. හරි. ඉතින් කලින් කිව්වා වගේ ඔයගලන්ට ෆ්‍රී ගිවවේස් තුනක් තියෙනවා. ඒක ගන්න කොහොමද කියලා මම ඉස්සරහට කියන්නම්. ඉතින් අපි කන ගමන් කතා කරමු. එතකොට මේ දවස්වල එතකොට නාඩගම් කාර්යයකට ඇරෙන්න තව වෙන මොනවා හරි නිර්මාණ දායකත්වය වෙනවද? ඔව් අයියේ මම තව මේ අලුත් නිර්මාණයක වැඩ පටන් ගත්තා. සීඩී කියලා එක චන්ද නිදුගල් බණ්ඩාර මහත්මයාගේ අධ්‍යක්ෂණය ශාන්ත දිසානායක මහත්මියගේ නව කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙන ටෙලි නාට්‍යයක් කොටස් 50ක ටෙලිවෘත්තාන්තයක් සහ තව අලුත් නාට්‍යක පිටපතක් මේ දවස කියවීම පවතිනවා. ඉදිරිදී ඒවා බලාගන්න පුළුවන්. දැන් ලංකාවේ මේ වෙනකොට ප්‍රසිද්ධම සමාජ ජාලය තමයි TikTok කියලා කියන්නේ. හැමෝම TikTok ඉන්නවා. මම හිතන්නේ මේ නැති කෙනෙක් නැහැ. ඔයත් අපි දැක්කේ TikTok වලින් මුලින්ම මම දැක්කේ. TikTok platform එක ගැන මොකද හිතන්නේ? ඒවා hina වෙන TikTok කියුවාම නෑ ඒ hina වෙනවා කියන්නේ මෙහෙමයි. මම ඉස්සරවම TikTok පටන් ගත්තේ අර musical එක කියලා තිබ්බේ. Musical එක අපේ. ඒකෙන් තමයි TikTok පටන් ගත්තේ. ඒතර මම ඔය TikTok පටන් ගත්තේ musical app එකෙන් අර ඕක මම කරන්න පටන් ගත්තේ නිකන් අර මන් දන්නේත් නැහැ මේ මොකද්ද කියලා. ටෙස්ටිං කරන්න ගත්තේ මේ මොකද්ද නිකන් මේ සින්දු යනවා කට්ටිය කරනවා. බලන්න මම දැන් ඔෆිස් යන ගමන් නිකන් කරා. පාටම අය වයිරල් ගියා නිකන් pages වලින් අහන්න පටන් ගත්තා. pages වලින් ඉස්සලා මේවා යවන්න ගත්තා. TikTok අහිංසකාවී කියලා නම් මෙන්න පටන් ගත්තා. හාවත් එක්ක කරන ඒවා එම ඔය යන්න පටන් ගත්තා. කට්ටි ඔෆිස් එකට calls එන්න ගත්තා. music videos වලින් කතා කරන්න ගත්තා. මට දැන් චුට්ටක් තේරෙනවා දැන් මේ කට්ටි මට කතා කරනවා. මට නම් තේරෙනවා නේද ඉදහස නැති වෙනවා වගේ එකක් දැනුණා. TikTok කරන එක නවත්තලා වීඩියෝස් ටික අයින් කරලා account එක private දාලා මම shape එකේ අයින් වෙලා ගියා. ඇයි දැන් සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ ඔයා කන්න රොටිය ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ දැන් අපි හරි ආසයිනේ මේ ජනප්‍රියත්වයට ප්‍රසිද්ධියට කියන දැන් ඔය social media ගත්තත් ඇයි දැන් TikTok ඔයාට ඒ වගේ එකක් ලැබෙනකොට ඇයි ඒක එකපාරටම අයින් වුනේ? මට ඒක එකපාරටමයි අර manage කරගන්න තේරුන්නේ. මට ඒක දරා ගන්න තේරුන්නේ නැහැ. ඒ කියන්නේ එක පාට මට මේ මොකද්ද වෙන්නේ මට දැන් එක පාට මේවා Facebook වල එහෙම යද්දි මට තේර يعني හිතාගන්න බෑ මට මේ මොකද්ද වෙන්නේ මට කොහොමද මම මේක මැනේජ් කරගන්න ඕනේ ඇයි මට මේ කට්ටිය කෝල් කරන්නේ මට එක පාට මියුසික් වීඩියෝස් වලට කතා කරනවා ඔය එන්න කියලා කියනවා මට තේරුම් ගන්න බෑ ඇයි මං මේවට යනවද මට මොන වගේ සින්දු වලටද මම යන්න ඕනේ මට ඒක මැනේජ් කරගන්න තේරෙන්නේ නැහැ මම දැන් එකතකට ඒ රස්සාවකුත් කරනවා ජොබ් එකක් කරනවා අනික මම ඒ පොඩි මීටත් වඩා පොඩිනේ ස්කෝලෙන් අවුට් වුණ ගමන් වගේම ඉතින් මම ඒත් එක මම කරේ ඒ වීඩියෝස් ටික අයින් කරලා account එක private දාලා මං පාඩි shape එක හිටියා ඉතින් හැබැයි shape එක දැන් මේ වෙනකොට මුළු ලංකාවක් දැනගන්න තත්ත්වයට ඇවිල්ලා නේ ඉතින් අර වෙන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් වෙනවනේ ඔව් ලක්ෂයක් නම් අනිවාර්යෙන්ම තමන් ඇතුලේ දක්ෂතාවය තියෙනවා නම් ඒකට අනිවාර්යෙන් තැනක් ලැබෙනවා ඉතින් දැන් නාඩගම් කාර්යෝ කතාව ගත්තට පස්සේ මම දැක්ක සෝෂල් මීඩියා වල ගොඩාක් මේ ඩ්‍රාම එක ගැන කතා වුණා නේ මේ වගේම මේ ඩ්‍රාමකේ කැරක්ටර්ස් ගැන කතා වුණා අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු ගැන කතා වුණා ඒ වගේම ගොඩක් සෝෂල් මීඩියා YouTube ඉන්ටර්විව් වල පවා මගේ සහෝදර අනිත් කට්ටිය ගෙන්නෙව්වා මේ ඩ්‍රාමකේ කැරක්ටර්ස් හැබැයි මම ටිකක් මේ දිහා බලාගෙන ඉඳි මට තේරුණා මේ හැමෝම එකම දෙයක් පස්සේ දුවගෙන යනවා. ඉතින් අර ඒ නිසා මං චුට්ටක් පැත්තකට බලන් ගියා සහ නමුත් මම ඔයාලට කලින් කතා කරලා තිබ්බ නිසා මම ඔයාලට කතා කරා. ඉතින් ඒත් එක්කම මේ ඔය රැලි ගැනනේ මේ මම දැන් මේ කියාගෙන ආවේ. ඕකත් එක්ක එන ප්‍රසිද්ධිය සහ ඕකත් එක්ක එන ප්‍රේක්ෂක ආදරය එක කාලෙකදී නිම්මි නැති වෙනවා. ඉතින් අපි හැමෝටම පොදු දෙයක්. ඔයාලට මොකද හිතෙන්නේ දැන් මේ ඔයාලට තියෙන ආදරය දැන් මේ ප්‍රේක්ෂකයෝ වඳුරනවා ඒක ඔයාලට නැති වුණොත් ඔයාට මොකක් ඔයාට ඒක දැනෙයිද කොහොමද අයියා මට කතා කරන්නේ මම නාඩගම් කාර්යාව මුල් දවස්වලනේ
කවුරුත් මට කතා කරන්න නැති දවස්වල මාව මේ කියන්නේ නාඩගම්කාරයෝ ආපු ඒ කියන්නේ මාව පළවෙනි එපිසෝඩ් එක විකාශනය වෙද්දිම අයියා මට කතා කරනවා. මංගේ අපි ඉන්ටර්විව් එකක් කරමු ඔයාට හොඳ වෙයි කියලා. මම නෑයි බෑ කියන්නේ මම බය වුණා. මේ කියන්නේ මම ආපු පළවෙනි දවසම ඉන්ටර්විව් එකකින් ගියොත් මිනිස්සු මට මොකද්ද මේ මම ආපු ගාවම ඉන්ටර්විව්ස් දෙනව අරකයි මේකයි කියලා එහෙම එකකින් කතා කරයි කියලා. මම අයියට බෑ 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 කියලා මම අයියා මේ ළඟදී කතා කරද්දී මං කිව්වා හා අයියා අපි කරමු කියලා. මට හිතුණා දැන් තමයි මගේ ඉන්ටර්විව් එකකට යන්න ඕනේ කාලේ මේක තමයි කියලා මං හිතුවා. මම දන්න හැමදේම තියෙන ටික කාලයයි කියලා. සහ මේ හැමදේම අපි ළඟට ඇවිල්ලා ඉක්මනින්ම යනවා කියන එකක් මම දන්නවා. ඒ කියන්නේ ප්‍රසිද්ධිය කියන එකයි මේ ඇති වෙනවා මේ නැති වෙනවා. ජනප්‍රියත්වය කියන්නේ මිනිස්සුන්ගේ ආදරය. හැබැයි ප්‍රසිද්ධිය කියන්නේ ඉක්මනින් ඇතිලා නැති වෙන දෙයක්. මම දන්නේ මට තියෙන ප්‍රසිද්ධියද ජනප්‍රියත්වයද කියන්නේ මම තාම දන්නේ නැහැ. මම ඒක හොයනවා. ඉතින් මට තියෙන ප්‍රසිද්ධියක් නම් සමහරක් විට නාට්‍ය ඉවරෙද්දී මම නැති වෙන්න පුළුවන්. ඉතින් මට ජනප්‍රියත්වයක් තියෙනවා නම් ඒක ටික කාලයක් රැඳිලා තියෙන්න පුළුවන්. හැබැයි ඒකත් తాවකාලික වෙන්න පුළුවන්. බුදුදහමට අනුව මම බුද්ධ ධර්මයේ කෙනෙක් නේ. හැමදේම අනිත්‍යයි, తాවකාලිකයි. ඉතින් මම ඒක තේරුම් අරන් ඉන්නේ. ඉතින් ඒව ඉතින් ඒ දෙයත් එක්ක ඉතින් මම දන්නා මේ හැමදේම తాවකාලිකයි කියලා. ඉතින් මම ඒ දෙය තේරුම් අරන් ඉන්නේ. ඉතින් පුළුවන් තරම් කාලයක් රැඳිලා ඉන්න උත්සාහ කරනවා, පැවතෙන්න උත්සාහ කරනවා. එන්න ලේසි මෙතනට. පඳා පවතින්න අමාරුයි. ඉතින් පැවැත්ම තියාගෙන යන උත්සාහ කරනවා. බලමු ඉතින්. මම හිතුවා අන්තිමට මොයි ටික කියාගෙන ගිහිල්ලා අතරම මම මේ හැමදේම දරාගෙන ඉස්සරහට යනවා. මේවා මම මේ දේවල් සියල්ල අනිත්‍යයි. මම මහාන වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. මහාන වෙන්න බලාපොරොත්තුවක් නැහැ අයියේ මට. බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැහැ, එහෙම මහාන දම් පුරන්න තරම් සංවර බවක් මට නැහැ. මම හරි දඟ කැරක්ටර් එකක්. හරි, එතකොට නිමි දැන් මේ ෆීල්ඩ් එකට ආවට පස්සේ විශේෂයෙන්ම මේ මෙතනදී පිරිමි ළමයින්ට වැඩිය ගෑනු ළමයින්ට මේ ෆීල්ඩ් එක ඉස්සරහට යන්න පුළුවන් වැඩි කියලා කියනවා. චාන්සස් වැඩි කියලා කියනවා. ඒක අපි දන්නේ නැහැ. ඒක මේ හැමෝම කියන කතාවක්. ඉතින් ඒකෙදි දැන් ඔබ තරුණ මේ ෆීල්ඩ් එකට අලුතෙන් ආව කෙනෙක් විදිහට සහ මේ වෙනකොට ඔබ වටා එකතුණු පිරිසත් එක්ක ඔබට ඇරයුම් එන්න පුළුවන් විවිධ විදිහේ නිර්මාණ වලින්, විවිධ කලා කටයුතු වලින්. එතකොට දැන් ඔබ පිළිගන්නවද මේ ඔය කාන්තාවන්ට අධ්‍යක්ෂකවරුන් හෝ නිෂ්පාදකවරුන් හෝ මේ වැඩවලට කතා කරද්දී අයිතු යෝජනා වලට කතා කරනවා, එහෙම නැත්නම් වෙන වෙන බලාපොරොත්තු තියාගෙන කතා කරනවා, ඒ දේවල් ඔයාලට ලැබිලා තියෙනවද කවදා හරි? එහෙම නැත්නම් එහෙම එකක් තියෙනවද මේ ෆීල්ඩ් එකේ? මෙහෙමයි, තියෙන්න පුළුවන්. මට තාම එහෙම දේවල් ලැබිලා නැහැ අයියේ. හැබැයි තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා කියලා කියනවා. ඉතින් මට නම් තාම එහෙම ලැබිලා නැහැ. ඉතින් ඒවා මෙහෙමයි, ඕනම ෆීල්ඩ් එකේ ඒවා තියෙනවා. ඉතින් මේ 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 ෆීල්ඩ් එක විතරන්නේ ඕනම ශේෂ්ත්‍රයක තියෙනවා. ඉතින් අර මේ ෆීල්ඩ් එකේ අය එළියට යන ප්‍රතිශතය වැඩි. කියන්නේ මේක මිනිස්සු බාර ගන්නවානේ. මේක හැමෝම දකින රස විඳින තැනක්නේ. එතකොට මේකේ දේවල් එළියට යන ප්‍රතිශතය වැඩි. මේක අපි ඉන්නේ අර සෝෂල් මීඩියා පැත්ත, දරුණු පැත්තගෙන අපි ඉන්නේ. අපි කරන හැමදේම සෝෂල් මීඩියා වලින් දකිනවා, ටීවී වලින් දකිනවා, රේඩියෝ වලින් අහනවා. ඉතින් මේකේ ඇලියට යන ප්‍රතිශතය වැඩි. හරි, ඉතින් අපේ අඩි 3 කිලෝ එකේ චිකන් බාබකියු රොටිය මේ වෙනකොට නිම්මි සෑහෙන උත්සාහයක් දරමින් කකා ඉන්නවා. කොහමද, හොඳයිද නිම්මි? රසයි. රසයිද? රසයි. මේ ලොකු හිඳ කවා ගන්න බෑ. කවා ගන්න බෑ. සාමාන්‍ය මේ වගේ එකක් තනියම කන්න අමාරුයිද? කන්න බෑ. ඔව්, ඇත්තටම දැන් මේක ටිකක් ලොකුයි, තනියම නම් කන්න අමාරුයි. ඉතින් ෆැමිලි එකට වගේ හොඳයි, සහ තනියම කන්නත් බැරි ගමන් නෑ කනවන. හරිද? ඔන්න ඕගලන්ට පුළුවන් ෆී ගිව්වෙස් 3 දෙන්නේ කොහොමද කියලා දැනගන්න. කරන්න තියෙන පොඩි දෙයක්, ලොකු දේවල් කරන්න නැහැ. ඕගලන් යන අශාන් ඔන්ලයින් ඉන්ස්ටාග්‍රෑම් මගේ පේජ් එකට, අශාන් ඔන්ලයින් ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකට ගිහිල්ලා ෆලෝ කරන්න. ෆලෝ කරලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් මට ඉන්බොක්ස් කරන්න. ඊට පස්සේ ඒකෙන් අපි තෝරගන්න 3 දෙනෙක්ට රුපියල් 6000ක් වටින ෆ්‍රී ගිව්වෙස් 3ක් අපි දෙනවා. ග්‍රිල් කිචන් එක ඕගලන්ට පුළුවන් අඩි 3 කිලෝ එකේ බාබකියු චිකන් රොටි 3ක් ඔන්න ඕගලන්ට ෆ්‍රී ගන්න පුළුවන්. දැන්මම ගිහිල්ලා ඉන්ස්ටාග්‍රෑම් ෆලෝ කරන්න, අශාන් ඔන්ලයින්. හරි, එහෙම තමයි ඔයාලට ෆ්‍රී ගිව්වෙස් ගන්න පුළුවන්. ඊට පස්සේ නිම්මි දැන් කියන්නකෝ, මේ සාමාන්‍ය ජීවිතේදීත් ඔයා මේ
මම හරි හිමින් සීරුවට මෙහෙම මේ මේ මම කන්නේ කොහමද පිස්සුදයි චුට්ට කියනකොට වාක සාමාන්‍ය කෑමට මම ලැබි කෙනෙක්ද එහෙම කොහමද මං කනවා ඉතින් අම්බානගෙන මේ කැමරාවක් ඉස්සරහම ඉතින් මෙහෙම කන්න පුළුවන් නේ. ඔව් නේ අර විදිහට කන්න බෑනේ නේ. නිමි දැන් මට කියන්නකෝ දැන් ඩ්‍රාමා එක කරගෙන යනකොට අමතක නොවන සිද්ධි වෙන්නේ නැතිනේ. ඔව්. ගොඩක් වෙන්නේ නැති. ඒකෙන් අමතක නොවනම සිද්ධිය මොකද්ද? සුරංගයට ඉදලෙන් ගහපු එක. ඒක තමයි අමතක වෙන්නේ නැති සිද්ධිය. මොකද උනේ ඒක කොහමද උනේ? ඒකයි දැන් අර මම කොල්ලොන්ට ගහලා තියෙනවා. කොළොන්ට ගහලා තිනවා සාමාන්‍ය ජීවිතේ ගහලා තිනවා ගහලා තිනවා ඇයි කොළොන්ට සාමාන්‍ය ජීවිතේ ගහලා තිනවා ලොකු ලොකු ආන්දෝලනාත්මක එළිදරව්වක් කියන්න බලන්න ගහලා තිනවා ඉස්කෝලේන කාලේ තින් යම් යම් හේතු මත කොළොන්ට ගහලා තිනවා ඒක ඉස්කෝලේන කාලේ කොල්ලෙක් වාට ලියුමක් දුන්නොත් ආ නංගි කියලා කිව්වොත් ගහනවා නෑ 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 ඉස්කෝලේන කාලේ මට එහෙම කොල්ලෝ ලියුම් දීලා එහෙම ලව් කේස් වලට නෙවෙයි අයියේ කියන්නේ මම ඉස්කෝලේන කාලේ හරි කොල්ලා වගේ චරිතයක් හරි දඟයි ඉතින් අය මම ඒ ස්ක්‍රීන් එකේ එඩිටින් කරලා තියෙනවා. ඉතින් ඔය කැම්ප් එහෙම යනවානේ. මං හමන් ලූසද සොයිසා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔය කැම්ප් එකේ කැම්ප් ගියාපුවාම ඉතින් අපි ඔය ඇසෙස්මන්ට් කැම්ප් කරන්න ගියාපුවාම ඒ කිව් එකේ ඉන්න වෙනවානේ. ඉතින් කිව් එකේ ඉද්දි මේ පිරිමි ළමයි ඇවිල්ලා මේ අපි ඔය කැප් වෙපන්ස් එහෙම තියලා තමයි බිම ඉඳගෙන ඉන්නේ. රෙවිල හොරෙන් ගන්න එහෙම යනවා. ඉතින් අනිත් ළමයි ඔක්කොම නිදි. මම සමහරවිට නිදා ගන්න මම ඒව දිහා පොඩ්ඩක් අවදියෙන් ඉන්නවා. අවදියෙන් ඉන්නවා මම හැමතිස්සෙම අවදියෙන් ඉන්නේ. එතකොට ඒව දැක්කම මම පණ්ණංගෙන් ගහලා තිනවා අයියේ. නෑ බාරගෙන ඉන්න. මම ගලසක් අයියේ මේ මේව බලන් ඉඳිත් දන්නේ නෑ මේ කමෙන්ට් එහෙම වැරදුනොත් ඩිලීට් කරන්න. මේ වෙපන් එකක් උස්සන්න ආපු කොල්ලෙක්ට වෙපන් එකකින්ම ගහලා තිනවා. නෑ. ආම්ප්‍රෝ එයාට තුවාල නෑ. නෑ ඉතින් තුවාලුන්නේ දිව්වා. අනිවාර්යෙන් ඒ වෙපන් එකෙන් ආපු මල්ලි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම කමෙන්ට් එක පින් කරනවා. හරිද? හරි. දැන් රාමකේ වෙච්ච සිද්ධි කියන්නේ ඉදලෙන් ආපු ඔයා මාර භීෂණකාරී චරිතයන්නේ බලන් ගියාට පස්සේ. එහෙම කරලා තියෙනවා. ඉතින් ඒවා ඉතින් අර ඉතින් ඊයර ඉස්කෝලේ වෙනුවෙන් ඉතින් මේ දේවල් කරේ. ඉතින් ඒකයි දැන් අර ඒන ඉස්කෝලේ කාලේ දැන් ඒවා කරලා අවුරුදු ගානකට පස්සේ මේක කරන්නේ. ඉතින් ඒ ඩියුරේෂන් එක හැම මොකුත් කාටවත් ගහලා හැම නැහැ. මම මුල් ටිකේ ගැහුවේ නෑ එනියන් ගහනවා වගේ රංග පෑවා විතරයි අපේ මේ DOP ප්‍රභාතය එක්ක නෑ නංගි ගහන්න මොකෝ බෑ අයියේ මට ගහන්න බෑ මේ පවුනේ ඉතින් අනේ මොනවුනද මට වඩා වැඩිමල් අයියන් එන්නේ මට ගහන්න බෑ එහෙම නෑ නංගි ඔයා ගහන්න කිව්වා මොකෝ බෑ අයියේ සෝනේ ගහන්න ඔයා ගහන්න මොයි නැත්තම් ඔය ෂොට් එක එන්නේ නෑ වැඩක් නෑ ඔය ෂොට් එකෙන් කියලා එස්ම යා දැන් ගහන්න දෙන්න ඉදලින් අල්ල ගන්න ඔය මෙයාට ඒ අල්ලගත්තා මට යත් එක පොරබදින්න බෑනේ. මෙයාර මෙහෙම ඉඳලා අල්ල ගන්නවා ගහන්න දෙන්න. ඊට පස්සේ මේ අල්ලන්න එපා යන අඟිට මෙන් ගහන්න බෑ අල්ලගත්තාම කියලා ඊට පස්සේ එයාලා ආවට අල්ලන්න පටන් ගත්තා. ඊට පස්සේ ගැහුවා ඉතින්. ගැහුවා. ඔව් මං අර ඉතින් ඒකේ ටේක්ස් දෙක තුනක් ගියායේ. ඒක තුන් පාරක් විතර ගැහුවද? ගැහුවා හතර පහ. ඒක වැඩේ කියන්නේ සෙනාලියක් කරක් පාරක් වදුණා. ආ හතර වටේටම ගහලා. ඔව් ඉතින් සෙනාලියක් කරත් වදුණා පව්. හරි. දැන් අපි සාමාන්‍යයෙන් නාර්ගම්කාරව නාට්‍යයේ දන්න චරිතනේ මාලනී චරිතය ඊට පස්සේ කවඩියා චරිතය හරි ආදරය කරන චරිත. දැන් පොඩ්ඩි කියන චරිතය මාලන්ට ඇත්තටම ආදරෙයිද? ඒක දැන්නේ සද්දමම තමයි. සද්දමම තමයි. ඔබට මොකද හිතෙන්නේ දැන් ඔහු ඇත්තටම දක්ෂ පිටපත් රචකයෙක්. ඔහුගේ දැන් නාර්ගම්කාරයේ සම්පූර්ණ පිටපත ගත්තත් වෙන වෙන කැරක්ටර්ස් වලට හැම කැරක්ටර් එකකම ලොකු සාධාරණ කිෂ්ට කරලා තියෙනවා. දැන් මාලන්ගේ කැරක්ටර් එක ගත්තොත් එහෙම පොඩ්ඩිට මොන වගේද දැනෙන්නේ? මාලන් කියන්නේ ඇයි මේ වෙනම චරිතයක්. ඒ වේ කියනර හරි මේ ෆනි කැරක්ටර් එකක් ඇතුලේ ඉන්න අර මේ හරි මානුෂීය ගුණාංග තියෙන වෙනම කැරක්ටර් එකක්. ඒ කියන්නේ එයා මවන්න යනවා එයා හරි ලොකු චරිතයක් කියලා මිනිස්සුන්ට මවන්න ගියාට එයා දන්න එයා හැම ලොකු චරිතයක් නෙමෙයි. ඒ කියන්නේ ඩ්‍රාමාවක් ඇතුලේ. ඔව් ඒ කියන්නේ මං කියන්නේ මනමාලන් කියන චරිතය. කැරක්ටර් එක. එයා මවන්න යනවා මේ එයා හරි ලොකු චරිතයක් කියලා. හැබැයි එයා හැම ලොකු චරිතයක් නෙමෙයි. ඒක එයාත් දන්නවා. එයාට ඉන්න තැනක් නෑ. එයා ඉන්නේ කාර් එකේ. එතකොට එනකොට එයා හරි මානුෂීය චරිතයක්. එයා සරා ගැන හැමතිස්සෙම හිතනවා සරාව බේරගන්න යනවා සරා වෙනුවෙන් වැඩ කරනවා. එහෙම පොඩි තැන් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ මේ සරා වගේ කැරක්ටර්ස් ගත්තත් මාලන් වගේ කැරක්ටර්ස් ගත්තත් කවඩියා වගේ කැරක්ටර්ස් ගත්තත්
මේ අපේ සමාජයේ ඉන්න මිනිස්සු හැමෝම අපිත් එක්ක ඉන්නවා. අපිත් එක්ක සමාජයේ අපිට එදා මෙදා හම්බෙන මිනිස්සුන්ගේ කැරක්ටර්ස් තමයි මේ ඩ්‍රාමා එකෙන් එළියට එන්නේ. මම හිතන්නේ ඒ නිසාම තමයි මේකට ප්‍රේක්ෂක ආදරයත් මේ තරම්ම දිනාගත්තේ. හරි, නිමි දැන් මට කියන්නකෝ, දැන් ගෙදරින් සහ පවුලේ අයගෙන් නෑදෑයන්ගෙන් යාළුවන්ගෙන් කොහොමද දැන් ලැබෙන ප්‍රතිචාර? කට්ටිය කියනවාද නියමයි නැත්නම් මොනවද කියන්නේ කට්ටිය? ඔය හැමෝම මේ හරි ආදරෙන් ඒක බාර ගන්නවා. මේ ගෙදරින්ද යාළුවෝද ඔය අතරයි මේ මගේ අර වැරදි පෙන්නලා දෙන්නෙක් ඉන්නවා. එකෙනෙක් අම්මා, අනිත් එක්කෙනා මල්ලි. මතකයි මල්ලි ගැන ඔය ඉස්සරහත් කියලා දෙනවා. ඔය දෙන්න තමයි, ඒ දෙන්න තමයි මගේ වැරදි දකින්නේ. අනිත් අය හැමෝම ඉතින් හොඳයි. හොඳයි 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 කියනවා. අම්මයි මල්ලි තමයි වැරද්දක් තිබුත් පෙන්නලා දෙන්නේ. ඒ කියන්නේ මේ මේ වැරදි දකින්නවා කියලා කියන්නේ මොනවාරි අඩුපාඩුවක් තිබුණා පෙන්නලා දෙන්නේ. චරිතය අඩුපාඩුවක් තිබ්බොත් මේක මෙහෙම වුණොත් හොඳයි, මෙහෙම වුණොත් හොඳයි, අක්කා මෙහෙම වුණොත් හොඳයි කියලා පෙන්නලා දෙන්නේ මල්ලි. අම්මත් ඒ වගේම පෙන්නලා දෙනවා. හරි. ඉතින් දැන් මේ යන විදියට ඩ්‍රාමා එකේ, නරකම්කාරයෝ ඩ්‍රාමා එකේ අවසානයේ මොන වගේ වෙයිද පොඩ්ඩිට දැනෙන විදියට? මොකක් වෙයිද අවසානයේ? මොකද ගොඩක් කට්ටිය ලොකු කුතුහලයකින් ඉන්නේ, සහ දවසින් දවස මේක උණුසුම් වෙනවා, බලන ප්‍රේක්ෂක පිරිස වැඩි වෙනවා. මොකද හිතන්නේ අවසානයේ කොයි වගේ තැනකින් ඉවර වෙයිද? රොටියත් ඉවර නෑ, මම හිතන්නේ ඒක එක්ක ඉවර කරන්න. ඒක නම් මේ ඉවර කරන්න බැරි ඉවර කරන්න බැරි. එහෙනම් අපි ඒක මෙතනින් තියමු. හරි. මං ආශ නැහැ ඔයා පස්සට පක් කරන්න. අපි කියමු ඩ්‍රාම එක අවසානට මොකක් වෙයිද පොඩ්ඩි? අවසානයේ මටත් හිතා ගන්න බැරි වෙයි. කියන්නේ අපි කවුරුත් දන්නේ නැහැ කොයි කොහොම ඉවර වෙයිද කියලා. ඒක මේ වරනේ ස්ක්‍රිප්ට් එකේ අවසානයක් ලැබිලා තියෙනවද නැද්ද? දැනට හිතා ගන්න බැහැ. තාම අපිට එහෙම අවසානයක් ලැබිලා නැහැ අයියෝ. පොඩි ගියක් දෙන්න අපිට මොන වගේ දැනකින් අවසාන වෙයිද කියලා. ඉක්මනින් ඉවර වෙයි. ඉක්මනින් ඉවර වෙයි. ඒ කියන්නේ ගොඩක් දුරට තව දෙන්නේ නැති වෙයි. දන්නේ ඇයි? හරි හරි, බොහොම සැලකිල්ලෙන් තමයි උත්තර දෙන්නේ. මම සෑහෙන ට්‍රයි කරා ඔයගලන්ට මේ නාටකකාරී ඩ්‍රාමා එකේ එන්ඩ් එකට මොකද්ද වෙන්නේ කියලා උඩි ඉඟියක් හරි අරන් දෙන්න. අයියේ එන්ඩ් එකේදී ඉවර වෙනවා. එන්ඩ් එකේදී ඉවර වෙනවානේ. හරි, මම ස්තුතියි. අතන මම දැනන් හිටේ නෑ එන්ඩ් එකේදී ඉවර වෙනවා කියලා. එන්ඩ් එකේදී නිමි වෙනවා. නිමි වෙනවා. නිමි වෙනවා. ඊට පස්සේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ කලා නිර්මාණ මොනවා හරි ලැබිලා තියෙනවද? මේ වගේම ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියෙනවද? නැත්නම් ආපහු රට ස්ථාවර වුණාට පස්සේ ටුවරිසම් පැත්තට ආපහු යනවද? ටුවරිසම් පැත්තට යයි අයියේ. ඒ අතරතුර ලැබෙන නිර්මාණ එක දෙක බැලන්ස් එකේ කරගෙන යන්න උත්සාහ කරනවා. හරි, අපි එහෙනම් ප්‍රෝග්‍රෑම් එක අවසන් කරනවා. නිම්මි, බොහොම ස්තුතියි අද අපේ ආරාධනාව පිළිගන්න ආවට. ඒ වගේම අවසාන වශයෙන් ඔයාට ඔයාගේ ඔඩියන්ස් එක මේ වෙලාව බලන් ඉන්න ඔයාට ආදරය කරන ප්‍රේක්ෂක පිරිස, බාල මහලු වැඩිහිටි තරුණ කිසිම ભેදයක් නැතුව ඔයාට මොකද මේ අයට කියන්න තියෙන්නේ? මෙයාගේ ආදරය, මෙයාගේ මේ හැම දෙයක්ම ඔයාට කොහොමද දැනෙන්නේ නිසා අවසානට මොනවද ඔයාගේ පිරිසට ඔයාට කියන්න තියෙන්නේ? මුලින්ම අයිය මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මාව මේ නාට්‍යයට තෝරගත්ත අධ්‍යක්ෂකතුමන් වෙන ශිවා මාමට, සද්ද මාමට, චාමර සමවික්‍රම අයියට, සහ අපේ ක්‍රූ එකේ හැමෝටම, සහ මගේ සහෝදර රංගන ශිල්පීන්ට, සහ ප්‍රසන්නජිත් අබේසූරිය මගේ අප්පච්චිට, නැත්තම් මගේ මාස්ටර්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕනේ මට ලබා දෙන සහයෝගයට. ඊට අමතරව මගේ ප්‍රේක්ෂකයන් මට කොච්චර ආදරේද, ඒ හැම සමානව මම ඒකට ආදරේ. ඉතින් මං ඒ ආදරේ මට පුළුවන් උපරේ මං ආරක්ෂා කරන්න, සහ මං ඒ ආදරේ රකින්න මං උපරිම උත්සාහ දරනවා. ඉතින් මගෙන් යම් සේද අඩුපාඩුවක් වෙනවනම් මං ඒකට දහස්වරයක් සමාව අයදිනවා. ඉතින් මං ඒ ආදරේ ආරක්ෂා කරන්න, ඒ ආදරයට ගෞරවයක් දෙන්න උපරිම උත්සාහ දරනවා අයියේ. හරි, ඉතින් අද අපි කතා කරේ නාටකම්කාරයෝ ඔයගලන් ගොඩක් ආදරය කරන ඩ්‍රාමා එකේ ගොඩක් ආදරය කරන කැරක්ටර් එකක් පොඩ්ඩි එක තමයි අපි කතා කරේ. විශේෂම ඩ්‍රාමා එක ගැන, ලංකාවේ කලාව ගැන, සහ කොහොමද මේ ගමන ආවේ කියන කාරණාව ගැන. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම ඔයගලන් මගෙන් ගොඩක් රික්වෙස්ට් කරලා තිබ්බා මෙයාව එක්කන් ඉන්න, මෙයාත් එක්ක කතා කරන්න කියලා. ඉතින් ඔන්න ඒ රික්වෙස්ට් එක තමයි මම මේ විදිහට දුන්නේ. ඉතින් නිම්මි, බොහොම ස්තුතියි අද මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවට, සහ අපි ගොඩක් කල් ඉඳන් මේක ප්ලෑන් කරන් හිටියා, බැරි වුණා. ඉතින් අද ආවා, ඒකට ගොඩක් ස්තුතියි. සහ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු, ඔයාගේ කලා ජීවිතයේ, සාමාන්‍ය ජීවිතයේ සියලුම වැඩ කටයුතු ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා මම wish කරනවා. බොහොම ස්තුතියි. ඉතින් මේ එන්න පරක් වුණාට, එන්න කල් දැම්මට, ඒ දේවල් වලට සමාවෙන්න. ඉතින්
බොහොම ස්තුතියි. හරි. එහෙනම් අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. ඉතින් ඕගලන්ට මම ආයෙත් මතක් කරන්නම් දැන් අපි නිම්මිට gift එකක් දුන්න අපිට grill kitchen එකෙන් අඩි 3 කිලෝ එකේ barbecue chicken roti එකක් නේ. කොහමද? හොඳයි නේ? අනේ අයියේ gift එකට නම් බොහොම ස්තුතියි. ඉතින් අපි කන්න පුළුවන් තරමක් කෑවිද ඕගලන්ට මේක ගෙදර order කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තලවතුගොඩ grill kitchen restaurant එකට ආවම ඕගලන්ට ගන්නත් පුළුවන්. හරි බ්ලේසි හොයාගන්න. තලවතුගොඩ කීල්ස් එක ඉස්සරහ තමයි grill kitchen එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි විස්තර description එකේ දාන්නම්. ඒ වගේම ඔයාලට free giveaways 3ක් ඔයාලට free දිනා ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ආශාන් ඔන්ලයින් ඉන්ස්ටාග්‍රෑම් page එකට යන්න ගිහිල්ලා follow කරලා screenshot එකක් එවන්න අපි ඒකෙන් තෝරගත්ත 3 දෙනෙක්ට රුපියල් 6000ක් වටින මේ free giveaway එක දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ඉතින් අපි අදට program එක ඉවර කරනවා. අපි ආයෙත් දවසක මේ වගේ සුවිශේෂී චරිතයක් එක්ක සුවිශේෂී දෙයක්, ඒ වගේම කතා බහට ලක් කළ යුතු දෙයක්, ඔබ ඉල්ලන දෙයක්, ආදරය කරන දෙයක්, වෙනස් දෙයක් එක්ක මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගෙන යනවා. අපේ channel එක subscribe කරන්න, ඒ වගේම Facebook like කරන්න, Instagram follow කරන්න. අපි ආයෙත් දවසක මේ වගේම අලුත් video එකකින් නැවත මුණ ගැහෙමු. හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා ආයු බොහෝ වේවා. I want you.